අපි ඕනෑම කෙනෙක් ඉපදෙනකොට අපිටම කියලා අනන්‍යතාවයක් උරුම වෙනවා. නම් සමහර වෙලාවට අපි අපේ ජීවිතයේදී මේ අනන්‍යතාවය වෙනස් කරගන්නවා. ඒක වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් වෙන්නත් පුළුවන්. හාස්කමක් කියන්නත් බෑ. මොකද අද වෛද්‍ය විද්‍යාව මාර විදිහට දියුණුයි. ඉතින් මේ විදිහට තමන්ගේ අනන්‍යතාවය නීත්‍යානුකූලව වෛද්‍ය විද්‍යාවේ උපකාරයෙන් වෙනස් කරගන්න එක් තැනක් තමයි එක් අනන්‍යතාවයක් තමයි අපි සංක්‍රාන්තික ලිංගිකයන් කියලා හඳුන්වන්නේ. මීට වැඩි අපිට හරි හුරු පුරුදුයි ට්‍රාන්ස්ජෙන්ඩර් කියන නම. මේක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. ට්‍රාන්ස්ජෙන්ඩර් වුණ කෙනෙක් හරි අමාරුයි කරලියට ඇවිල්ලා කතා කරනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලත් එක්ක සමාජයේ බොහෝ මතවාද මතු වෙනවානේ. මතවාද මොනාටද මතු නොවෙන්නේ? මිනිස්සු කාටද දෙයක් නොකියන්නේ? මෙහෙම සමාජයක මේවැනි වටපිටාවක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම තියෙද්දිත් අපිට අවශ්‍ය වුණා එවැනි අපේ එක් සමාජයේ එක් චරිතයක් එක්ක ඇගේ ජීවිතේ පැතිකඩ ගැන කතා කරන්න. මොකද අද දවසේදී අපි මේ දේවල් එලිපිට කතා කළ යුතුයි. මොකද ඔවුනොත් අපි වගේමයි. කිසිම වෙනසක් නැහැ. මේත් අපි හා සමානව ජීවත් වෙන අපි වගේම සම අයිතිවාසිකම් තියෙන අපේම පිරිසක්. අපිට වගේම ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔවුන්ගේට තියෙන ප්‍රශ්න මොනවාද කියලා මේ දේවල් ලියා ගන්න කතාව විත් ආශ් මාත් එක්ක කතා කරන්න ලංකාදීප අපේ මැදිරියට මම එන්නට කියලා ආරාධනා කරා. ඇයට මිලාන් කාලයත් එක්ක මෙලනි වෙනවා. අද දවසේදී ඇය මෙලනි මුල්ගම මාතර මේ වෙන විට නම් පදිංචියේ කොළඹ. ඉතින් මිලාන් මෙලනි වෙලා අද දවසේදී විවාහයක් කරගෙන හරි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. එහෙමනේ මෙලනි? ඔව්. වෙනසක් නැහැ වාගේ මගේ. නෑ කිසිම වෙනසක් නැහැ. අපි හැමෝම මිනිස්සු. ඉතින් අපේ වෙනසක් නැහැ. විවිධත්වයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. මිනිස්සු නම් විවිධයි. ඉතින් එහෙම මම දකින විදිහට ලොකු වෙනසක් නැහැ. දැන් මෙලනේ අපි කතාව ආරම්භ කරමු. මොකද අපි දන්නා හඳුනන චරිත වෙන්න පුළුවන්. නමුත් ඔබව ඇය ගැන දන්නේ නැහැනේ. ඉතින් ඒ චරිතය ඇතුලේ කාලයත් එක්ක වෙච්ච බොහෝ දේවල් තියෙනවා. සමාජයේ බොහෝ කතා තියෙනවා. මේ කතාවත් එක්ක මෙලනිගේ කතාව ඇතුළෙත් බොහෝ හැලහැප්පීම් ගොඩාක් තියෙනවා. එහෙමනේ මෙලනි? අනිවාර්යයෙන්ම. ඔයා අද සම්පූර්ණයෙන්ම ගැහණියක්ද? ඔව් මම කාන්තාවක්. කාන්තාවක්. නීත්‍යානුකූලවත් ඔබ අද දවසේදී කාන්තාවක්. නීත්‍යානුකූලවත් මානසිකවත් ශාරීරිකවත්. ඔබ බෙහෙවින්ම තෘප්තිමත් ඔබේ ජීවිතය ගැන? අනිවාර්යයෙන්ම. ගොඩක් තෘප්තිමත් වෙනවා ජීවිතය ගැන. ජීවිතේ විඳිනවා කියලා හිතනවා දැන්. එය අහන්න ලැබෙන එක හරිම සතුටක්. මත කාන්තාව සාමාන්‍යයෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් කරන හරිම අමාරු අමාරු චරිතයක් කියනවා. ඒ වගේම ජීවිතේ විඳිනවා කියලා අහන එකත් හරිම හරිම සුබදායි ආකල්පයක්. හරි ධනාත්මක ආකල්පයක් ඒක. ජීවිතේ අපි බොහෝ වෙලාවට කරන්නේ විඳවන එක. ඉතින් ඇය විඳිනවා මෙච්චර දේවල් වෙලා තිබෙද්දිත් මෙච්චර සමාජයෙන් ඇයට පෙරලා පහර දෙද්දිත් ඇය ජීවිතේ විඳිනවා බලන්න එතනම තියෙනවා ලොකු කතාවක්. මෙලනි මං කැමතියි ඔයාගේ ගෙදරට එක්කයි යන්න. ඔයාගේ දෙමාපිය ළඟට එක්කයි යන්න. අපි සුට්ටක් යමුකෝ පොඩි කාලෙට. චුටි කාලෙට යමු. මං ඉපදුනේ මාතර
එතකොට මගේ අම්මයි තාත්තා හිටියේ මාතර මොන්ටිසෝරි කාලේ කියපු ඒ කාලේ මගේ අම්මා විදේශගත වෙනවා ඒත් එකම මම රත්නපුරේට එනවා ඒ රත්නපුරේට එන්නේ මගේ ලොකු අම්මා ළඟට එතකොට මම එක වසරේ ඉඳන් 13 වසරට යනකම්ම හැදෙන්නේ ලොකු අම්මගේ ළඟ තමයි මම ඉස්කෝලේ යන්නේ ඉතින් මට පොඩි කාලේ අම්මා හිටියේ නැහැ ළඟ තාත්තා ළඟ හිටියේ නැහැ තාත්තා මාතර හිටියේ මම ඉතින් රත්නපුරේ හිටියේ පොඩි කාලේ ඉතින් මට සමහර දේවල් දැනුණා හැබැයි ඒ දේවල් මට ඒ විදිහට දැනෙන්නේ ඉඩ දුන්නේ නැහැ කියන එක මට දැනලා තියෙනවා පවුලේ ඔය වයස කීයේද විතරද මෙලනි ඔන්න නිකන් මගේ ඇඟේ නිකන් වෙනසක් තියෙනවා වගේ කියලා දැනෙනවා මට අවුරුදු මට තියෙන පරණම මතකයි අවුරුදු 4 අවුරුදු 4 හේතු අවුරුදු 4 ඉතින් එච්චර කුඩා වයසේදී ඔබට මතකයි ඔව් ඒ කියන්නේ මම මොන්ටිසෝරි යන්න තේරුණාට පස්සේ මම මොන්ටිසෝරියට යුනිෆෝම් එක අම්මා මහලගෙන ආවම මං කොමට ඒක අඳින්න බෑ කියලා මට ඕනුණා මගේ ඥාති සහෝදරියක් ඉන්නවා ඒ නංගිගේ විදි ඇඳුම මං අම්මගෙන් අඬල ඉල්ලුවා ඒක තමයි මට මතකෙ තියෙන අම්මා පාරක් දුන්නත් එක්ක එදාමට ඒක අඳන්න බෑයි කියලා ඔව් ඊට පස්සෙ ආ පිරිමි ඇඳුම ඇඳගෙන මොන්ටිසෝරි යනවා මොන්ටිසෝරි යනවා මම මාස 3ක් වගේ කාලයක් යන්නේ මොකද මට ටීචර් එක ප්‍රියජනක තැනක් උන්නේ නැහැ වගේ මට මතක හැටියට මම ඊට පස්සේ මොන්ටිසෝරි යන එක නතර වෙනවා ඊට පස්සේ මගේ අම්මා ගෙදර ඉඳගෙන මට ඒ දේවල් උගන්වනවා හ්ම් මම කෙලින්ම ඊට පස්සේ එක වසරකට තමයි ගියේ ආහහ ඊට පස්සේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යනවා අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යනවා පහේ ශිෂ්‍යත්වයට එනකම් වළඳුර දන්පාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබනවා ශිෂ්‍යත්වේ පාස් වෙලා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට යනවා ඕ ලෙවල් කරනවා විශේෂ සාමාර්ථ 7ක් එක්ක ඕ ලෙවල් සමත් වෙනවා ඉතින් ඊට පස්සේ මේ දක්වා ඔබ කිසිම වෙනස්කමක් සිදු කරගන්නේ නැහැ ඒ ලෙවල් කිසිම වෙනස්කමක් සිදු කරගන්නේ නැහැ හැබැයි මම ඒ ලෙවල් කරන්න පටන් ගත්තම මම බයෝලොජි වලින් ඒ ලෙවල් කරේ ඒ ලෙවල් කරන්න පටන් ගත්ත කාලේ මට දැනුණා මගේ වෙනසක් තියෙනවා මොකද්ද මේ මගේ ඇඟ ඇතුලෙන් එන මේ වෙනස මොකද්ද මම දැන් හොයනවා මම කවුද කියලා හොයනවා ඊට පස්සේ මම ඇත්තටම මගේ මම යන්න හිතුවා මානසික වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න. ඒක මම තනියෙන් ගත තීරණයක්. ඉතින් ඩොක්ටර්ස්ලාත් පුදුම ඇයි මේ ළමයි කපියෝ එකපාරට මෙහෙම හම්බෙන්න ආවේ. ඔයාම හිතලා ආවද? එහෙම අහනවා. ඊට පස්සේ මම ගිහිල්ලා මගේ තියෙන ප්‍රශ්න කිව්වා. හැබැයි මම එතනදි කිව්වේ නැහැ මට ගැහණියෙක් වෙන්න ඕනේ කියන එක. මට තිබ්බා මට හරියට කේන්ති යනවා. මට තරහ යනවා. ඉතින් මට ජීවිතේ එපා වෙලා වගේ දැනුණා. ඒ දේවල් ගැන කිව්වා. ඊට පස්සේ මට ජීවිතේ හම්බෙච්ච එක්තරා සුන්දර තරුණියක් ඇය තරුණී කියලා අද කොහේ ඉන්නවද දන්නේ මන උපදේශකවරියක් විදිහට පුහුණුව ලබන්න රෝහලට ආපු කෙනෙක් එයාට පේෂන්ට් කෙනෙක් විදිහට මාව දුන්නා ඉතින් අපි හැම සඳුදම ඉස්කෝලේ ඇරලා මම යනවා එයාව හම්බෙන්න අපි කතා කරනවා එයා තමයි මට තියෙන ප්‍රශ්නේ අඳුරගත්තේ එයා තමයි මගේ ප්‍රශ්නේ අඳුරගෙන මෙන්න මේ ඔයාට තියෙන මෙන්න මේ ප්‍රශ්නේ කියන එක එලියට අරගත්තේ යා තමයි. එතකම් මට මම කියන්නේ කවුද කියලාවත් මට තේරුමක් තිබුණේ නැහැ. මං සමහර දේවල් වලට ආස කරා. ඒ කියන්නේ මං පිරිමි ළමයි ආස වෙන දේවල් වලට ආස වුණේ නැහැ සමහර වෙලාවට. මං අම්මත් එක්ක දැන් shopping කරන්න ගියාම අම්මා මට තෝරලා දෙන දේ මං කැමති නැහැ. මම කැමති අර වෙන දේවල් වලට. ඉතින් අම්මා කියනවා මෙන්න මේ එන්න විකාර නැතුව ගෙදරින් කියනවල එක්කගෙන එන අවස්ථා තිබ්බා. ඉතින් ඒ කාලේ තමයි මට තේරුනේ ඊට පස්සේ ඒ වෛද්‍යවරයා මගේ අම්මව ගෙන්නලා අම්මට පැහැදිලි කරලා කිව්වා මෙන්න මෙහෙම ජෙන්ඩර් ඩිස්පෝරියා කියන තත්ත්වය මෙයාට තියෙන්නේ ඉතින් මෙයාට උදව් කරන්න ට්‍රාන්සිෂන් එකකට යන්න උදව් කරන්න හරියට මට මතක විදිහට 2014 අවුරුද්දේ යන්න උදව් කරන්න කිව්වා හැබැයි එතනදි හා කියලා ආවා ගෙදර ඇවිල්ලා බෑ කිව්වා එහෙම තමයි වුනේ ඉතින් ඊට පස්සේ මට අවුරුදු 2019 වෙනකන් අවුරුදු 5ක් වගේ කාලය 5ක් 6ක් වගේ ඔයාලා තනියමද මෙලනේ සහෝදර සහෝදරියෝ මට අක්කා කෙනෙක් ඉන්නවා ඇය කොහොමද ඔබට ප්‍රතිචාර දැක්ුවේ ගෙදර වැත්ත බලා දෙන්න එපා ගුව මුලින්ම ඇයි ගුරු එරියා මං හරි ගරු කරනවා එයාට ඒ කියන්නේ එයා මට ගොඩක් ආදරේ ඉතින් එයාට ඇත්තටම වෙනස් වෙච්ච එක එයාට වෙනස දරා ගන්න බැරි එකක් මම දකින්න වෙනස එයාට දරා ගන්න බැරි වුණා අම්මගිනුයි තාත්තගිනුයි මට ඒක ඇක්සෙප්ටන්ස් එක ලැබුණත් හැබැයි අක්කගෙන් ඒක ලැබුණේ මං කොහොමද මට හිටපු මල්ලි මම
නංගි කෙනෙක් විදියට පිළිගන්න ගෙදර හිටපු එකම කොල්ලා. මේ ළඟදි තාත්තා මගේ නැති වෙනවා මීට අවුරුද්දකට කලින්. එතකොටත් කිව්වේ දැන් පිරිමියෙක් ගෙදරට කෝ. ඒ වගේ ප්‍රශ්න මගේ නෑ. ඇය තාම පිළිගන්නේ නෑ. ඇය මම විවාහ වුණාට පස්සේ මම ගියා ගෙදර. ඔව්. එතකොට කිව්වා දැන් ඉතින් ඔයා ප්‍රාර්ථනා කරපු ජීවිතේ හම්බුණානි. අපිට ඉතින් ඔයාට මුකුත් කියන්න බෑ. අර ඒ වගේ අදහසක් මේව කරේ. අර මොන වුණත් එයා කතා කරන්න ආවම අපි දැන් කතා කරනවා දැන්. කතා බහ ගන්නකොට කියනවා. ඒ වුණාට ඉතින් අපරාධනේ. අර ඒ වගේ අදහසක් තමයි එයාගේ තියෙන්නේ. එතකොට ඔයාට ගමෙන් සමාජයෙන් ඒ දවස්වල ප්‍රශ්න මතුනාද? සමාජයෙන් ප්‍රශ්න මතුනා. මම ගමේ නෙමේ හිටියේ. මම කොළඹ රැකියාවක් කරන ගමන් තමයි මගේ සංක්‍රාන්තික ක්‍රියාවලිය ආරම්භ කරේ. මම හිතන්නේ ගමේ මිනිස්සු අදටත් දන්නේ නැහැ මම සංක්‍රාන්ති වෙලා මේ ගෙදර එන්නේ එයා කියලා. ට්‍රාන්ස්ෆර් වෙලා කියලා. ට්‍රාන්ස්ෆර් වෙලා මේ ගෙදර හිටපු පිරිමි ළමයා මේ ට්‍රාන්ස්ෆර් වෙලා ගෙදරට එනවා කියන එක දන්නේ නැහැ. දැන් මෙතන හරි ප්‍රශ්නයක් මෙලනේ ගොඩක් ට්‍රාන්ස් අයත් එක්ක කතා කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ කිව්වා ඔබේ වාසනාවට වෙන්නේ නැති ඔබට හම්බෙන රැකියාවක් කොහෙන් හරි ගොඩාක් අයට අත රැකියාවක් නැහැ මේ ප්‍රශ්නේ නිසාම ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ලාගේ ගොඩක්ම රැකියාව වෙලා තියෙන සෙක්ස් වර්කර්ස් ලා වෙලා ගොඩක් අය ඇයි මේකට හේතුව මෙහෙමයි රැකියාවක් හොයාගන්න එක හරිම අමාරුයි ඇත්තටම මොකද මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් තියෙන තියෙනවා මම इंटरव्यूस वर्ल्ट गया पास में इंटरव्यू एक सिलेक्ट पास मैं डॉक्यूमेंटेशन कर बर्थ सर्टिफिकेट मेहमे मेहमेलाती इट पास की ना गण की चूटी प्रश्न आती है ना अभी पलवीन वातावरण मे वगे कि आवे इट पास आना दें अतर आठ तीन मुका वगे प्रश्न आखना मट रजे निकुत करपेन साहति तीन खाता रजे निकुत करप ऐडेंटी कार्ड का तीन जाति पता थिंक ममना हिता काकुल अतर तीन मेडकरा ने थिंक मट अतर मट प्रश्न अहानी की हरिम मारेदन अतर पास प्रतीक्षेपने थिंक अतर लिंगिक विशाल संक्रांति लिंगिकली මම හිතනවා මේකට හේතුව මේක මම දකින විදිය ගොඩක් සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ට එයාලගේ ජීවිතය ඉගෙන ගන්න හම්බෙන්නේ අවුරුදු 15-16 වෙනකොට එයාලගේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවයේ එයාලගේ ජෙන්ඩර් එක්ස්ප්‍රෙෂන් එක මම කියනවා ඒකෙන් පේන්න ගන්නවා සමහරට ලාලිත්‍යමය ස්වභාවයක් තියෙන පුළුවන් කතා කරනකොට ඇවිදිනකොට ඉතින් එතකොට ගෙවල් වලින් දැනගත්තට පස්සේ ගෙවල් වලින් දැටි විරෝධයක් මේකට එනවා පාසලේ උසුළු විසුළු වලට ලක් වෙනවා ගුරුවරයන්ගෙන් කොන් වෙනවා ඉතින් ගොඩාක් අය ඕ ලෙවල් මට්ටමට එනකොට අධ්‍යාපනය හමාර කරනවා කියන්නේ සමාජයේ ප්‍රතික්ෂේප වීම නිසාම උන්ට බොහෝ දේවල් අහිමි වෙනවා අහිමි වෙනවා අධ්‍යාපනය අහිමි වෙනවා ඊට පස්සේ මෙයාලා සමහරට ගෙදරින් එක්ක පැනලා එනවා නැත්නම් ගෙදරින් එළවනවා ඉතින් එළෙව්වට පස්සේ කොහෙන් කොහෙන් කරි කැරකිලා කොළඹට තමයි එන්නේ කොළඹට ආම මේක තමයි තියෙන ප්‍රධානම රැකියාව කොළඹට ආවට පස්සෙත් නෑ ඊගෙදරින් එනකොට අදහසක් නෑ මම මොකක් කරන්නද යන්නේ කියලා කොළඹට ආවට පස්සේ එක්ක හම්බෙන්නේ ලිංගික වෘත්තියේ දෙන සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වෙනු එහෙම නැත්තම් ලිංගික වෘත්තියේ දෙන කාන්තාවක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් මද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සෙක් වෙන්න පුළුවන් දවස් දෙක තුනක් කන්නන් දින දීලා තියාගනි ඊට පස්සේ ඒ දෙයට යොමු වෙනවා. ඒ කියන්නේ දැන් මම දකින්න විදිහට මිනිස්සුන්ගේ අපිට බඩගින්න හැමෝටම පොදුයිනේ. ඔව් අනිවාර්යයෙන්. ඉතින් හිසට වහලක් නැතුව බස් හෝල්ට් එක නිදාගත්ත කියමු ඒත් බඩගින්න. හැමදාම මිනිස්සු දෙයිද අපිට අතපෑවම කන්න තියෙ. අක්කමැත්තෙන් හරි ගොඩක් අය ලිංගි කුර්තියට යොමු වෙනවා බඩගින්න නවාතැන් ඒ දේවල් වලට ගෙවා ගන්න බැරි වෙනකොට. ඉතින් මම දකින්න විදිහට අධ්‍යාපනයේ කඩක්කප්පල් වීම සහ ගෙවල් වලින් ප්‍රතික්ෂේප වීම. ඒ කියන්නේ ඉගෙන ගන්න හොඳ රැකියාවකට යන්න අවස්ථාවක් නොදීම මෙන්න මේක නිසා තමයි ලිංගික කෘතියට යොමු වෙලා තියෙන්නේ. මොකද රැකියාවක් ගන්න තරම් හොඳ සාක්ෂරතාවයක් නැහැ. ගොඩක් කට්ටියගේ අධ්‍යාපන මට්ටම ඉතාම අඩුයි. අධ්‍යාපන මට්ටම තිබ්බත් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ට අපේ ලංකාවේ රැකියාවක් ගන්නකොට ප්‍රශ්න නේද? රැකියාවක් ගන්නකොට ප්‍රශ්න තියෙනවා. ගොඩක් අමාරුයි. හැබැයි සමහර ආයතන තියෙනවා non discrimination. ඒ කියන්නේ gender equality තියෙන ආයතන තියෙනවා. ඒ වගේ ආයතනවල සේවය කරන ඕන තරම් සංක්‍රාන්තික ලිංගික සමාජභාවි කාන්තාවෝ ඉන්නවා මම දන්නවා. මොකද මමත් ලංකාවේ ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක තමයි මම සේවය කරේ.
ඉතින් මම ට්‍රාන්සිෂන් එක වෙන්නේ ඒක ඇතුලේ. මම මට හොඳට මතකයි මම ගිහින් ඉවරලා HR මැනේජර්ගෙන් කිව්වා මම කිව්වා මට ට්‍රාන්ස් වෙන්න ඕනි. මැනේජර් හව කොහෙටද? වෙන ප්ලාන්ට් එකකටද? මම කිව්වා නෑ සර් මට ජෙන්ඩර් ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට යන්න ඕනි මේල් ටු ෆීමේල් ට්‍රාන්ස්ෆර්. එයා මන් දිහා බැලුවා බල්ලි වරලා කිව්වා ඇයි පුතා ඔයා මේක පටන් ගන්න නැත්තේ? ඇයි වෙන්නේ? ඒ වගේ කිසිම කතාවක් මගෙන් ඇහුවේ නෑ. ඇයි පුතා ඔයා මේක පටන් ගන්න නැත්තේ? ආ පටන් ගන්න. එච්චරයි. ඉතින් මට ලොකු සහයක් ලැබුණේ ඒ අවස්ථාවේ. හැබැයි ඉතින් මට ලැබිච්ච අවස්ථාවන් මම දන්න විදිහට හැමෝටම ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන මට්ටමත් එක්ක රැකියාවක් හොයාගන්න එක හරි අමාරු වෙන්න පුළුවන්. රැකියා ස්ථානවල හිංසන වෙන්න පුළුවන්. ඒ හිංසන වලට රැකියා ස්ථානවල තියෙන මානව සම්පත් අංශය හරි වගකීතු නිලධාරීන් ක්‍රියා කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අන්තිමට පාරට වැටෙනම ගොඩක් අය ලිංගික කුර්තියට යොමු වෙනවා. මම නම් ලිංගික කුර්තිය කිසිම වැරද්දක් දකින්නේ නැහැ. මොකද ලෝකේ තියෙන පරණම රස්සාව. එතකොට අද දවස වෙනකොට මෙලනි විවාහකයි. හරි සුබ ආරංචියක් මේක මෙලනි. ඒ වගේම ජීවිතය හරි සුන්දර විදින්නියක්. ඒකත් හරිම සුන්දරයි. ඔබ වැනි කාන්තාවකගේ නිවන් දෙයක් ඇසීම. මොකද පරිපූර්ණ කාන්තාවක් ලෙස තව කාන්තාවක් එක කතා කරනවත් මිලදී හරි අමාරුයි කටින් ගන්න. ඔබ ජීවිතේ විඳිනවා කියන දේ හරි අමාරුයි අදවසේදී. බොහොමයක් කාන්තාවකින් කටින් ගන්න කොහොමද? ඔබ කියනවා ඔබ ජීවිතේ විඳිනවායි කියලා. මම කැමති ඒ ජීවිතේ ගැන පොඩ්ඩක් දැනගන්න. ඔබ විවාහ වෙන්නේ ඔබේ සැමියා හම්බෙන්නේ කොහොමද? මීට කලින් මම කතා කරපු වැඩසටහනක් ඔහු නරඹලා තිබ්බා. ඉතින් ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. දාලිවල මට මැසේජ් එකකුත් දාලා තිබ්බා. ගොඩක් හොඳට ඔයා කතා කරා. ඊට පස්සේ ඔහු මට කෝල් එකක් ගන්නවා. අරගෙන කිව්වා මම කැමතියි ඔයාව හම්බෙලා ටිකක් කතා කරන්න. ඊට පස්සේ අපි දෙන්න හම්බ වෙනවා. එළියට යනවා. ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වෙනවා. ටික කාලයක් යනකොට තේරෙනවා අපි දෙන්න අතර හොඳට ගැළපීමක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි රිලේෂන්ෂිප් එකේ ඉන්නවා. ඊට පස්සේ ඉතින් අවසානයේ විවාහ වෙනවා. विवाह जीवित विवाह जीवित हरी मम कमतीवाह जीवित हरी प्रश्न මේක සමලිංගිකත්වයේද මොකද්ද මේ ෆීලින් එක කියලා දැනගන්න ඒ වගේම මෙලනි මට ඒකට කලින් දැනගන්න අවශ්‍යයි ඔයා දැන් පිරිමියෙක් විදියට ඉඳලා ගැහණියෙක් බවට පත් වෙනවා මේ ෆීලින් එක ඔබටවත් මටවත් නැහනේ මෑ දැන් මෙතන ළඟින්ම ඉන්නේ මෑ ඇයට තියෙනවා මේ ෆීලින් එක මෙලනි ඒ විදිහේ ඒ ෆීලින් එක මොකද්ද වාට එක අර්ථ දක්වන්න බැරි වේවි නමුත් ඒක කෙටියෙන් කිව්වොත් ඒක හරි අමාරු දෙයක් මම මානසිකව කාන්තාවක් විදියට ඉපදිච්ච දවස් ඉඳන් හිටියේ. හැබැයි මම ශාරීරිකව 2019 කියන්නේ මට අවුරුදු 21ක් වෙනකම් පිරිමි කෙනෙක්. ඉතින් ඒකෙදි මට ගොඩාක් තැන්වලදී තේරුණා ඒ කියන්නේ මම ඇත්තටම සමහර අවස්ථාවලදී මේ ෆෝම් එකක් ෆිල් කරනකොට ස්ත්‍රී පුරුෂ කියලා තියෙනවා. මම මේකේ මොකද්ද මම ක්ලික් කරන්න ඕනි? අන්න ඒක මට ඇවිල්ලා තියෙන ඒ ප්‍රශ්නේ. ඒ හැඟීම කියන්නේ මම පිරිමියෙක් විදියට ගැහණු හිතක් එක්ක පිරිමි ඇඟක හිර වෙලා හිටපු කාලේ ඒක හරි වේදනාකාරී. ඉතින් එක්ක හරි අමාරුයි කියන්න ඒක ලොකු මානසික පීඩනයක් ඇත්තටම. ඊට පස්සේ ගැහණියෙක් වුණාම දැනෙන ආදරණීය බව ඒ සතුට ඒක කියලා නිම කරන්න බෑ. සම්පූර්ණ නිදහස. මාරම නිදහස. ඒ කියන්නේ හරිම ආත්ම තෘප්තියක් දැනුණා. ඉතින් ඇත්තටම අර මොකද කියන්නේ අපි අර අපි හුස්මක් හොඳට අරගෙන කියන්නේ දැන් මගේ ජීවිතේ හරි අන්න ඒ වගේ අදහසක් ඒ වගේ ඒ අදහස කෙතරම්ද කියනවා නම් ඒක වචන වලට පෙරලන්න බෑ මටත් බෑ මම දන්නවා මෙලනි ඔබටත් බෑ ඊට පස්සේ අපි යනවා විවාහය අපි විවාහය ගැන කතා කරන්නේ ඒ තමයි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන මෙලනි ඔබ දෙන්නා අතර තියෙන සමීප සම්බන්ධතාවය කොහොමද අපි දෙන්න අතර තියෙන ඉතාම සමීප සම්බන්ධතාවයක්. ඉතින් ඔහුට ප්‍රශ්නයක් නැහැ මගේ පෙර පැවති ලිංගිකත්වයවත් පෙර පැවති මගේ gender identity එකවත්.
मगे ये देवाल प्रश्न आखने हैं इतिंग माटे के ना प्रश्न कूटने हैं इतिंग मगे तो मेरे को भाई आदरे है ना आदरे अन्ना हरी एक हरी पीड़ित सिंधु आदरे आखे हुआ थे क्या ने सी आने चाहिए लो दे बैडक ने ओहो हमो हम देख कटम है क्या ने यालू आंगिंग थमांगे फाउलिंग ये हम देखे मुमुलिंग विरोध आखा है ना मुत्त हुए तीरने का तमाव विवाह करेगा ना के मुखात देख रहे हेतु के लब अभी बैलूत आदरे क्या ने ओहुटा मागे आदरे दानु ना ओहु मटे विदेट मादरे करा इतिंग अभी विवाह हुना इतिंग गड़ा केलाव टा यागिंग खाओ रहे हो मैं ये वाके किन्हेक बैंड के ला याके आने मामने जीवत्तन मामा बैंडला मामा जीवत्तन मामा यात्ते का छात्रु नाम मामा क्या मति नांगे यात्ते का जीविते पे दागान मांगिता ने एक तमे मामा करान नोनी ये वाके आधा सत्तमे हु සමීප ආශ්‍රයයක් පාත්තාගෙන කියලා ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා කසාදයකින් සමහරලාට තීරණය වෙන්නේ නැහැ. ඒකත් හරි අඩුයි. එහෙම තියෙන සමාජයක මේ වගේ චරිත දෙකක් එකට ගැටිලා ආදරය කරලා හිතන්න විවාහයක් වෙලා මේ විදිහට තෘප්තිමත් ජීවිතේ විඳිනවායි කියන කාරණය හරි අමාරුයි තේරුම් ගන්න. නමුත් මේක තමයි ආදරය මේක තමයි බැඳීම ඒකයි මං කියන්නේ උනුත් අපි වගේම තමයි එකම හැංගීම් නේද මෙලනි එකම හැංගීම් තියෙන්නේ දැන් විවාහයකින් පස්සේ ඊට පස්සේ සාමාන්‍ය කුටුම්භයක අපි බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් මං දන්නවා ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලාත් හරිම කැමති නමුත් දරුවෝ හදන්න හැකියාව නැහැ නේද මෙලනි කොහොමද මේ දේ සම්පූර්ණ කරගන්නේ ශාරීරිකව දරුවෙක් බිහි කරන්න හැකියාවක් නැහැ एक हरी अभी हिलवे नेताना के एक हरी स्ट्रेस ही तरह को डाल इतिंग मंदान में जितने हम खान था वो क्योंकि दावस के हीने अत्ता में तमागी दारू पेटी इतिंग ये हीने डे मामा ही तान ने मागे एंगिंग एक दारू एक ला बागान था ना माँ वासना आवंते नेती वैन बोला नमूद मार्ट बोलूँगा इतिंग दारू गोड़े का क्या अम्मा के निकलें मंगहरियास है दारू बंट ඉදිරියේදී දරුවේ කරන් හදා ගන්න හොව අදහසක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. දැනට නෙමෙයි අපි පොඩ්ඩක් තව ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න ඕනි. මොකද දරුවෙක් ඔව් දැනුත් නිකන් සාද බඳලි වහ වෙලා මහලු කාලයක් නැහැ නේද? මහලු කාලයක් නැහැ. තව ජීවිතේ අපිට කරන්න දේවල් තියෙනවා. මං තාම ඉගෙන ගන්නවා. ඔහොත් තාම ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙන ගන්න දේවල් කරන්න ඕනි. එතකොට අපි දෙන්නගේ ජීවිතේ තව අපේ අරමුණු තියෙනවා, ටාගට්ස් තියෙනවා. අපි ඒවට යන්න ඕනි. ඉතින් මං හිතනවා අපි තාම ලාබාල වයසක ඉන්නේ මට තාම අවුරුදු 24යි ඉතින් මං හිතනවා මට අවුරුදු 29ක් වගේ වෙනකොට අම්ම කෙනෙක් වෙන්න දුවෙක්ගේ දැන් අද දවසේදී මෙලනේ හරි සමාජ ක්‍රියාකාරිනියක් විදිහට හරි ඇක්ටිව් වැඩ කරනවා බිම්මට්ට මේ බොහෝ තැන්වල යනවා බොහෝ දේවල් කතා කරනවා ඔවුන්ගේ සමාජීය වයසිකම් වෙනුවෙන් ඇය කතා කරනවා බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ නමුත් අද දවසේදී සමාජයේ බොහෝ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා කතා කරනවා නේ මෙලනි ඉස්සරට වැඩි එළියට ඇවිල්ලා කතා කරනවා ඉස්සරට වඩා එළියට ඇවිල්ලා තියෙන්නේ දැන් සේවාවන් වල පුළුල් වීමක් දකින්න. ඒ කියන්නේ දැන් සායනික සේවාවන් ගත්තම ඒකේ දැන් සායන ඉස්සර තිබ්බේ කොළඹ ජාතික රෝහලේ විතරයි ආරම්භ කරපු කාලේ. දැන් අංගොඩ නවෝදය මධ්‍යස්ථානයේ ගාලි කරාපිටියේ රෝහල පෙරදෙනී ශික්ෂණ රෝහලේ වගේ ස්ථාන කිහිපයකම සායන පවත්වනවා. ඉතින් මේ සේවාවන් ලබා දීමත් එක්ක සේවාවන් ලබා ගන්න ඉන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා බොහෝ සමහරු කියනවා ඉස්සර හිටියේ නැහැ එකයි දෙකයි දැන් දකුණ දකුණ තැන මෙහෙම ඉන්නවා. එතන තියෙන්නේ සේවාවන් ගන්න ඉන්න පිරිස වැඩි වෙලා අර සැඟවිලා වගේ හිටපු ජන කොටසක් දැන් එළියට එනවා. ඒක මිනිස්සුන්ට දැන් දැනෙනවා. දකින්නවා මේ කට්ටිය වැඩිවීමක් වගේ කියලා. වැඩි ඇත්තටම වැඩිවීමක් නැහැ හිටපු ගානම තමයි. සේවාවන් ලබා ගන්න ඉන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා විතර නෙමෙයි අපේ සමාජයේ බොහෝ ලිංගික ප්‍රජාවන් ඉන්නවා. තව තව ලිංගික ප්‍රජා කොටස බොහෝමයක් ඉන්නවා නේද මෙලනි. දැන් ඔබත් සමාජ ක්‍රියාකාරිනියක් විදිහට බෙහෙවීම කතා කරනවානේ බිම්මට්ට මේ මොවුන්ගේ අයිතිවාසිකම් ගැන සමස්තයක් විදිහට ගත්තම මේ ප්‍රශ්නේ ලංකාව තුල ඔබ දකින්නේ කොහොමද? ඔවුන් වෙනුවෙන් ඔබ මොකද කියන්නේ සමාජයට? දැන් ඇත්තටම ගත්තම ලිංගික සුළුතරය ගැන LGBTIQ ප්‍රජාව ගැන ගත්තම එච්චර හොඳ පිළිගැනීමක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. කවුරුත් කැමති නැහැ නැති තත්ත්වයක් තියෙන තමන්ගේ පවුල කෙනෙක් එහෙම වෙනවට. මේක අපිට අපකීර්තියක් මේක ලැජ්ජාවට කරුණක්. ඒ වගේ තමයි දකින්නේ. හැබැයි ඒත් මිනිස්සු
අපි වගේම හැංගීම් තියෙන ඒ වගේ මිනිස්සු. ඉතින් අපි කොහොමද ආදරේ ජජ් කරන්නේ? අර මම අහපු ලස්සන කතාව මිනිස්සු නවතින්නේ සම්මත තැන නෙමෙයි. Tamanට දැනෙන තැන. ඉතින් ඒ දැනෙන තැන අසම්මත වෙන්න පුළුවන්. අසම්මත කියලා කියනවා. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. ඉතින් අපිට මම කොහොමද මමන්ට නම් තේරෙන්නේ අපි ඒක ජජ් කරන්නේ කොහොමද කියලා ආදරේ කියන දේ. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය අපි හැමෝම මිනිස්සු අපි හැමෝම ලේමස් නහර වලින් හැදිලා තියෙන අපි හැංගුම හැංගීම් තියෙන අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදියට මම නම් කියන්නේ මේ විවිධත්වයේ ගරු කරන්න ඕනි. අනිත් මිනිස්සුන්ට ගරු කරන්න මුලින්ම අන් අයට ගරු කරන්න අපි පුරුදු වෙන්න ඕනි. හැමෝටම වටිනාකමක් තියෙනවා. කවුරුත් නොවටින මිනිස්සු නැහැ. කවුරුත් කැත නැහැ. හැමෝටම තමන්ට ආවේනික වෙච්ච ලස්සනක් තියෙනවා. ඉතින් මං කියන්නේ මේ ලස්සන විඳින්න. මේ විවිධත්වයේ විඳින්න. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. අද සමාජයේ ගත්තම ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලට කරදර වැඩිම එන්ම වෙන්නේ ගැහණු අයගෙන්ද පිරිමි අයගෙන්ද? ගොඩක් වෙලාවට දැන් මම මගේ අත්දැකීම් කියන්නම්කෝ. මම සංක්‍රාන්තික ලිංගික ක්‍රියාවලියේ පටන් අරන් මට ওই පීරියඩ් එකක් තිබ්බා. මම ගැහණුත් නොවන පිරිමිත් නොවන. ඒ කියන්නේ පෙනුමෙන් පිරිමියෙකුත් නෙමෙයි සම්පූර්ණ ගැහණියෙකුත් නෙමෙයි. ඒ වගේ පීරියඩ් එකක් මම ගත කරා මාස 4ක් 5ක් වගේ. ඉතින් ඒ කාලේදී ඇත්තටම බස් එක නැග්ගම ගැහණු හරියට බලනවා. ගැහණු කට්ටිය තමයි ගොඩක්ම බලන්නේ මේ කවුද? හිනා වෙන්න බලන්නේ ගැහණු කට්ටියම තමයි. ඊට පස්සේ බස් එකේ කවුරුත් ළඟින් වාඩි වෙන්නෙත් නැහැ. මං කාගේ හරි ළඟින් ගිහිල්ලා වාඩි වුණොත් ඒක නෑ නැගිටලා යනවා. ඒ වගේ ජීවිතේ හරිම හිතරිදීම්මට අවස්ථා වෙලා තියෙනවා. එක මගේ ATM කාඩ් එක නැති වෙලා ඒ කාලය තුළත මම ගියා මගේ බැංකු පොතෙන් සල්ලි ගන්න. මම මගේ ඩෙන්ටි කාඩ් එකත් එක්ක මගේ පාස්බුක් එක දුන්නට පස්සේ එයා කියනවා මේක ඉන්නවා නෙමෙයි. දැන් මට පොලිමේ ඒක එක්ස්ප්ලেইন කරන්න උනා එතන. ඊට පස්සේ අනිත් එක මම පොලිමේ ඉඳින්නේ අර කොවිඩ් කාලේ මීටරේක පරතරය තියාගන්න කිව්වනේ. හැබැයි මගේ යන්නේ මීටර දෙකක පරතරය. පොලිමේ මැද මම තනියම ළඟටවත් එන්නේ නැහැ. හරි අමුතු ජීවියෙක් දිහා බලනා වගේ. ඇත්තට මේ ප්‍රෙෂර් එක හරිම අමාරුයි. තමන් වෙනස් කියලා හැම මිනිස්සු මේව කරනවා. ඒක තමයි කොහොමද මෙන්න මේ වගේ අවස්ථාවදී දරා ගැනීම කරගන්නේ? මුල් කාලේ මට දුක හිතුණා. තනියෙන් අඩලක් තියෙනවා. පස්සේ තීරණය කරා මම නෑ මම වටින පුද්ගලෙයි. මට වටිනාකමක් තියෙනවා. මට හොඳ පෞරුෂයක් තියෙනවා. ඒත් එක්කම මම බලන්න බැරි තරම් කැතකුත් නෑ. මං පස්සේ තීරණය කරා මිනිස්සු බලන්නේ ලස්සන හින්දා වෙන්න ඇති මම හිතාගත්තේ. එතකොට මට හොඳ පෞරුෂයක් තිබ්බ කොන්දක් තිබ්බ තනියෙන් තැනකට ගිහිල්ලා මගේ වැඩේ කරගන්න. මම වටපිට ඉන්න මිනිස්සුන්ව කෑ කරේ නෑ ඇත්තටම. ඉතින් ඒකත් එක්ක මම මේ දේවල් කරගත්තා. ඉතින් ඒ විදිහට තමයි ජීවිතේ මම ගත කරේ. ඔය ජීවිත කතාවේ තව කොච්චර තැන් තියෙනවද අපිට දැනගන්න? තව කොච්චර තැන් හැංගිලා තියෙනවද නේද? මේ වගේ තව කොතෙක් කතා හැංගිලා තියෙනවද අපි සමාජයේ? ඉතින් මේ දේවල් කතා කරමු ඉස්සරහදිත්. මෙලනි මං හිතනවා ඔබ අපිත් එක්ක එකතු වෙයි කියලා මේ දේවල් කතා කරන්න. අපි කතා කරමු මේ ප්‍රශ්න මේත් අපි වගේම තව එක්තරා පිරිසක් අපේ සමාජයේ ඉන්න කාන්තා ගති පැවතුන් එක්ක පුරුෂයෙක් විදිහට ඉඳලා පසුව කාන්තාවක් වෙනවා කියන කාරණය. අද සමාජයේ බොහෝ දෙනෙක් දන්නා කියන කාරණය. නමුත් ඔවුන්ට අද දවස් වෙනකොට තාමත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තව විතාශයකට ඔබට එන්නටි කියලා ආරාධනා කරේ. ඉතින් අපි ආරාධනාව පිළිගෙන අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට ස්තුතියි මෙලනි. අවසන් වතාවටත් අහන්නේ මම ඔබ ජීවිතේ විඳිනවනේ. ඔව් අනිවාර්යයෙන්ම මම ජීවිතේ මම මගේ ජීවිතේ විඳිනවා. මොකද මට ජීවත් වෙන්න හම්බෙන්නේ තා පොඩි කාලේ. අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ පොඩි කාලේ. මගේ මම හිතන විදිහට ජීවිතේ විඳවනවට වඩා අපි ඒ පොඩි කාලේ විඳින්න ඕනේ. ඉතින් මම ඒක විඳිනවා. මම කොයිලෙත් වැඩ කරනවා උදව් කරනවා ජීවිතේ විඳවන කට්ටියට ජීවිතේ විඳින්න උදව් කරන්න. ඒ ආකාරයෙන් තමයි මෙලනිගේ කතාව අපි ඔබට ගෙනාවේ. ඉතින් බෙහෙම ස්තුතියි අපිත් එක්ක මේ විදිහට එකතු වුණාක් නැවත වරක් හමු වෙනවා.